में नादुतींदु संपूर्ण में बैठवा नादुतींदु इतना पहले ही मामी इधर से लाते हुआ नादुतींदु अपे में गेनियन व्यापार ऐसा किसी दु आकार की महाजनत पीड़ा वक्त लोकर प्रचंड आत्मे की परव में गेनियन आरकले ऐसे नादुतींदु किसी में बात आवक नहीं मामी इधर लाते हुआ जनुक किया ये वक्त में मेरे को पुलिस डिपार्टमेंट उटर लोको वागर की मची ना मैं अवस्था भेजी සාමය පවත්වාගනේ යාමට ඒ වගේම මේ තියෙන බාධක ඔක්කොම ඉවත් කිරීමට ඒක නඩු තීන්දුව කියලා බලන්න නඩු තීන්දුව ඉතා පැහැදිලිවම කියනවා මේක සම්පූර්ණයෙන් ඉවත් කරන්න මම ඒ වගේම ඔබට කියන්න කැමතියි මේක නිල්ලිමක් කළා හිත මට මගේ මම ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ ප්‍රැක්ටිස් කරන ලෝයර් කෙනෙක් මේක සම්බන්ධයෙන් මම සම්පූර්ණ අධ්‍යයනයක් කරලා බැලුවම මේක මේ ගෙනියන වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම නීති විරෝධී एक मट प्रश्न ඔබ දන්නා තරමින් දැන් අපි මම ඉස්සෙල්ලා කිව්වා ජනතා පරමාධිපත්‍ය බලයට ජය වේවා මට එකිනෙක කියන්න බලන්න ද ජනතා පරමාධිපත්‍ය බලය කියන්නේ කුමක්ද කියලා නෑ ඒක එකක් පවන ජනතාවගේ තමයි මේ ජන රජය ශ්‍රී ලංකාව කියන්නේ ජන රජයක් කියන්නේ මේක රජෙක් නෑ ඒකේ මේ සියලුම පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන නීති සම්මත කිරීමේ බලය ඔබේ විධායක ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලයේ ක්‍රියාත්මක කරන විධායක බලය ඔබේ. ඒ වගේම අධිකරණයේ ක්‍රියාත්මක කරන අධිකරණ බලය ඔබේ. ඒක නිසා පසුගිය දෙසැම්බර් 1 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉතා පැහැදිලි තීන්දුව දුන්නා නීතිපතිට, පොලිස්පතිට, ඒ වගේම හමුදාපතිට හා සියලුම ආයතන වලට ජනතා පරමාධිපත්‍ය බලය ගරු කිරීම අධිකරණයේ 1 වෙනි වගකීම. ඒක නිසා මම ඔබට කියන්න ඕන මේ ආයතන තුන මොනවාද පොලිස් දෙපාර්තමේන්තුව හා අනිත් මං කිව්වා යුද හමුදාව අනිත් ආරක්ෂක හමුදා ඔක්කොම බැඳී සිටින්නේ අපේ අයිති ආරක්ෂා කිරීමට. ඊට අමතරව මේ රට මේ තත්ත්වයට පත් වුණේ ඇයි? ඒකට වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි පත් කරගත්ත මිනිස්සු පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සහ ඒ වගේම අධිකරණයේ ඒ වගේ ගොඩ නොයෙකුත් අඩුපාඩු වෙලා තියෙනවා. මේවට ඔක්කොම හේතුව තමයි ජනතා පරමාධිපත්‍ය එළිපිට උල්ලංඝනය කරමින් මේගොල්ලෝ හැසිරෙනකොට අපේ අධිකාරී බලය අපේ ඍජුව ක්‍රියාත්මක කළේ නැහැ. ඒක නිසා තමයි මොවුන් මේ තත්ත්වයට පත් වුනේ. ඒක නිසා තමයි අද මේ රට මේ විදිහට පත් වුනේ. අපේ අනාගත පරපුරට රට අහිමි වෙන තත්ත්වයට පත් වුනේ. අපිට දින ලොකු වගකීම සියලුම පුරවැසියන්ට අපේ අධිකාරී බලය ඍජුව ක්‍රියාත්මක කළා 225 අපු හැම වෙලේ දන ගැසිය යුතුයි. 225ම දන ගැසිය යුතුයි. විධායක ජනාධිපතිවරයා සමග පාර්ලිමේන්තුව අපි තවදුරටත් පිළිගන්නේ නැහැ. දැන් විධායක ජනාධිපතිවරයා අපි තවදුරටත් පිළිගන්නේ නැහැ. මේක ඇවිල්ලා උන් සියලු දෙනාම මේ අවස්ථාව වෙනකොට ඔබේ කියන ඒ ජනතාවගේ පිළිගිය ප්‍රසාදය අහිමිලා තියෙනවා. ඒකෙන් තමයි මොවුන් මෙතනින් නිර්පාහන්න තුරු දාලා යන තුරු මේ සටන ගෙනියනවා. මම ඊයේ ගෙනිච්ච මේක IMF එකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට IMF එක ලංකාවට පැහැදිලිව තීන්දුවක් දීලා තියෙනවා. රටේ ආර්ථික වශයෙන් කිසිම සංවර්ධනයකට මූල්‍ය අරමුදල මැදිහත් වෙන්නේ දේශපාලනයේ වශයෙන් ස්ථාවරත්වයක් නැතුව. ඒක හින්දා වුන් ඉදිරිපත් වෙන්නේ නැහැ. අද බැලුවොත් අපේ පාර්ලිමේන්තු එකේ කතාවලින් පේනවා මොවුන් දැන් අනාථයි අසරණයි. අපි මේක තවදුරටත් තීව්‍ර කරගෙන ඉතින් අපි කෙසේ හෝ ජයග්‍රහණය තහවුරු වෙන තාක් කල් अनागत परंपरा කිසිම ආයුධයක් පාවිච්චි නොකර ඔබ දැන් මේ අවස්ථාව වෙනකොට පාර්ලිමේන්තුව දනගස්සලා තිනවා කැබිනට් මණ්ඩලයේ පැනලා දිව්වා ඒ වගේම ඔබ දැක්කා බැසිල් රාජපක්ෂ ආගියාතක් නැති වුණා මේ ඒ වගේම කොහෙද මහා බැංකුවේ අධිපතිවරයා දාලා දිව්වා මොනවට බය වෙලාද මොකද බය වුණේ ජනතා පරමාධිපත්‍ය බලයට ඒකෙන්ද අපි මේක අපි ඒක සුළු කොටස ගන්න හොඳ නැහැ මේක අපි තවදුරටත් තීව්‍ර කරලා මේ ලැබිච්ච සුන්දර අවස්ථාව ප්‍රයෝජනට අරගෙන මාතෘභූමියේ මේ ගන්න ගතිය මෙතන දිසා නැතියේ අපි කියලා කාන්තාරයකට ගිහලා හිඳි ගියා ඒක වෙනස් කරලා අපි හරවමු කොහට ෂේම භූමියකට හරවලා මාතෘභූමියේ දිනා ගන්නකම් අපි මේ සටන එක දිගට ගෙනියමු ඒ සමග
ඔබ සමග සමත් නීතිඥ ප්‍රජාව ඔබ සමග එකට නැගී සිටිනවා ජනතා අරගලයට ජය වේවා